ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ පහදන ආකාරයට සෝමාවතිය චෛත්‍ය රාජයාණන් අබියස බොහෝ දෙනෙක් බොහෝ විට දකින්න බුදුරජාණන් වහන්සේගේ බුදුරුව ඒ අනුව බලන කල දෙවියන්ගේ ක්‍රියාවක්ද? නැහැ නෝනා, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අපේ ඇස් දෙකට පෙනෙන ලෝකයට වඩා නොපෙනෙන ලෝකේ විශාලයි කියලා. ගුවන් යානාපදෝන මහත්මේ එයා කියනවා මේ ආකාශයේ එරමිනිය ගොතාගෙන එරදියන් ඍෂුවරයෙක් වඩිනවා එයා දැක්කා කියලා. එරදියන් ඍෂුවරයෙක් වඩිනවා දැක්කා කියලා. ඒතර මේ එරදියෙන් වඩින ඍෂුවරයා, ඍෂුවරයෙක් කියන්නේ ඉතින් හිමාලයෙන් ඉහළට නැග කෙනෙක් වෙන්න එපා. නමුත් නෝනා මේ එරදියෙන් වඩින ඍෂුවරයෙක් නෙමෙයි. එරදියෙන් හිමාලයෙන් ඍෂුවරයෙක් ඉහළට යනවා නම් ඉන්දියාවේ ජනතාව දකින්න එපා. හිමාලය ජනතාව දැක්කට පස්සේ නෙවෙයි ඉතින් ගුවන් නැවියා දකින්නේ. මොකද මේ පල්ලෙහැන් එපා එයා උඩට යන්නේ. එතකොට මේ එරදියෙන් වඩින ඍෂිවරයෙක් නෙමෙයි මනුස්ස ලෝකෙක්. මේගොල්ලෝ ඇවිල්ලා මේ දිව්‍යතලවල ඉන්න දෙවිවරු. තේන්නා? දැන් සමහර ස්වාමින් වහන්සේලා ඉන්නවා, ඒ ස්වාමින් වහන්සේලා සිල්වත් ස්වාමින් වහන්සේලා අපවත් වුණාට පස්සේ ඒ අපවත් වෙච්ච ස්වාමින් වහන්සේලා මේ චීවරය පිටින්ම එරමිනිය ගොතාගෙන පහළ වෙලා ඉන්නවා. ඒගොල්ලන්ට එරදිය තියෙනවා. සමහරලාට ඒගොල්ලෝ මේ මනුස්ස ලෝකෙට රුවන්වැලි මහසෑය වන්දනා කරන්න, ථූපාරාම වන්දනා කරන්න එරදියෙන් එනවා. ප්‍රභාෂ්වර සිවුරු දරාගත්ත මේ ස්වාමින් වහන්සේලාගේ ස්වභාවයෙන් මේගොල්ලෝ පහළ වෙනවා. මොකද ඒ අපවත් වෙන වෙලාවේ භික්ෂූත්වය පිළිබඳ උපාදානයක් නැති කරගෙන පින ශක්තිමත් භික්ෂූත්වය තුලම පහළ වෙනවා. අර බුදුරජාණන් වහන්සේගේ කාලේ අර කතාවක් තියෙනවානේ, අර කායානුපස්සනාව වඩමින් ඉඳලා මරණානුස්සතිය වඩමින් ඉඳලා ඒ ෂණයෙන් මෙහා මැරිලා ගිහිල්ලා දිව්‍යතලෙ උපදිනවා. උපදින්නේ අර ස්වාමින් වහන්සේගේ ස්වභාවයෙන් පිළිදෙරම. ඒ වෙලාව ඒ මනෝභාවය තුල මෙයා මරණානුස්සතිය වඩමින් ඉන්නවා, අසුභේ වඩමින් ඉන්නවා. අර එයාට අයිති පිරිවර දිව්‍යාංගනාව ආපුහම මෙයා දකින්නේ ඒ දිව්‍යාංගනාවත් අසුභය තුලින් මයි. ඒ වගේ මේ මනුස්ස ලෝකේ ජීවත් වෙච්ච ස්වාමින් වහන්සේලා පින් කරලා සිල් සමාදන් වෙලා භික්ෂූත්වයේ කෙරේ උපාදානය ඇති කරගෙන ඒගොල්ලෝ අපවත් වෙන වෙලාවේ නෝනා මේ භික්ෂු ස්වභාවයෙන්ම සිවුර පිටින්ම සිවුරේ ස්වභාවයෙන්ම දරාගත්ත ඒගොල්ලෝ දිව්‍ය ඇඳුම් නෙමෙයි ඇඳන් ඉන්නේ, මේ දිව්‍ය තලවල ඉන්නවා. තේන්න? සමහර විට රූපාවචර බ්‍රහ්මතලවලත් ඉන්න පුළුවන්. නමුත් එරදියෙන් වඩින ස්වාමින් වහන්සේලා ඉන්නවා. එතකොට එරදියෙන් වඩින ස්වාමින් වහන්සේ නමක් ජයශ්‍රී මහ බෝධින් වහන්සේට නැත්නම් ස්වර්ණමාලි සෑසමුදුන් වහන්සේ අභිෂේකයල වන්දනා කරද්දී කවුරු හරි එන අදි තාක්ෂණයෙන් යුක්ත ඡායාරූපයක් ගත්තොත් වැටෙන්න පුළුවන්. නමුත් ඒ බුදුරජාණන් වහන්සේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ආයිම දෙතන වැටෙන්නේ නැහැ. දැන් සමහර පින්වතුන්ලා කියනවානේ කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත එකපාරේ ගියොත් මිනිස්සු කාශ්‍යප මහරහතන් වහන්සේට රැවටෙනවා කියලා. මම නෝනා ඒක කවදාකවත් සිද්ධ වෙන්නේ නැති දෙයක් නේද? බුදුරජාණන් වහන්සේ කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන්නා වූ සාරා සංඝ කල්ප ලක්ෂ ගාණක් මහා සාගරයේ ජලයට වඩා මහ පොළවේ පස් වලට වඩා පාරමිදම් පුරපු උත්තමේ. බුදුරජාණන් වහන්සේගේ රූපකායයට තව කෙනෙක් කවුරුත් රැවටෙන්නේ නැහැ. එහෙම දෙයක් කවදාකවත් වෙන්න බෑ. උසෙන් සාමාන්‍යයෙන් ප්‍රමාණවත් වෙන්න පුළුවන්. නමුත් රූපයට රැවටුණා නම් වයසක අම්මා කෙනෙක් රැවටෙන්නේ ඇති. ඒක ඉතින් ඒ රූපයේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක එයාගේ ඇස්පෙනීමේ දුර්වලතාවය. ඒ වගේ නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ කියලා කවුරු හරි දැක්කනම් ඡායාරූපයේදී නෝනා ඒ බුදුරජාණන් වහන්සේ නෙමෙයි. ඒ අර එර්ධිමත් දෙවිවරු. තේන්නා? සමහරට එර්ධිමත් දෙවිවරු අතර සෝවාන් ඵලයටපත් වෙච්ච දෙවිවරු ඉන්න පුළුවන්. ඒ වගේම ඊටමත් රූමත් භාවයෙන් ඊටමත් ප්‍රභාෂ්වර දෙවිවරු ඉන්න පුළුවන්. නමුත් ඒ ඡායාරූපයක් ගනිද්දී අන්න අපිට පේනවා අපි දකිනවා මේ බුදුරජාණන් වහන්සේ කියලා. බුදුරජාණන් වහන්සේ නැවත නෝනා යම් කෙනෙකුට මේ ලෝක ධාතුවේ දකින්න පුළුවන් పూర్වේ නිවාසානුසති ඥානය තුලින් පමණයි. పూర్වේ නිවාසානුසති ඥානය කියන්නේ පෙර ආත්ම භාවයන් දැකීමේ ඥානය තුල යා పూర్වේ නිවාසානුසති ඥානය ඇති කරගෙන ඒ අතීතේ දැක්කා වූ බුදුරජාණන් වහන්සේ රූපය මතු කළ ගත හැකි ඉන් මෙහා මේ ලෝක ධාතුවේ කාටවත් බුදුරජාණන් වහන්සේ නැවත දකින්න බැහැ. ඒක ධර්මතාවය. දැන් සමහර පින්වතුන්ලා ඇවිල්ලා කියනවා මම සෝමාවතී චෛත්‍ය වන්දනා කරන්න කියලා. වන්දනා කරන්න ගිහිල්ලා මම ඡායාරූපයක් ගනිද්දී සුදු ඇත් පැටවෙක් ඇවිල්ලා සෝමාවති චෛත්‍යයට වඳිනවා ඡායාරූපය තියනවා කියලා. හරි, කිසිම බොරුවක් නෙමෙයි. නමුත් ඒ සුදු ඇත් පැටවු කියන්නේ වෙන කවුරුත් නෙමෙයි. දැන් මේ ඔය ප්‍රදේශෙම ඉන්න අලි ඉන්නවනේ. තේනත් ඒ අලින් අතර සමහර අලි ඉන්නවා මේ පූජනීය ස්ථානෙට ගරු කරන සත්තු. කොයි වෙලාවකත් ඒවා කඩා බිඳ දාන්න ඒවට ගරු කරනවා, ඒවට වන්දනා කරන සත්තු ඉන්නවා. ඒතකොට මේ සත්තු මැරෙන වෙලාවේ දිව්‍ය අලින් වෙලා උප්පත්තිය ලැබෙනවා. තේන්නා? දිව්‍ය අලින් වෙලා උප්පත්තිය ලැබෙනවා. ඒ වගේම සමහර වන්දනා කරුවන් ඉන්නවා, සමහර මනුස්ස පින්වතුන් ඉන්නවා. ඒ පින්වතුන්ලාත් පින්කලාත් කොතනහරි සීලේ දුර්වලභාවයක් තිබිලා ඒගොල්ලෝ දිව්‍ය ඇත්තු වෙලා උප්පත්තිය සකස් කරගන්නවා. තේන්නා? මොකද කොතනහරි සීලේ දුර්වලභාවයක් තිබ්බා. නමුත් පින්කලා. එතකොට සීලේ දුර්වලභාවය නිසා දෙවියෙක් මිනිසෙක් වෙන තැනට යන්න බැරි වුණා. අන්න දිව්‍ය ඇතෙක් වෙලා දැන් අර සුදුපාට ලස්සන ඇතෙක් වෙලා එයා අර පැදකුණු කරමින් වන්දනා කරමින් එයා කටයුතු කරනවා. එතකොට මේ කටයුතු කරද්දී අන්න කවුරු හරි ඡායාරූපයක් ගනිද්දී අර රූපය වැටෙනවා. එතකොට මේ සෑම දෙයක්ම නොනා මේ ධර්මයේ තුල අන්තර්ගතව තියෙන දේවල්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපේ ඇසට පෙනෙන ලෝකයට වඩා නොපෙනෙන ලෝකේ නෝනා අති විශාලයි.
ඒකනේ මේ මේ ධර්මයේ නොදන්න නිසානේ සමහර පිංගතුල්ලහන්නේ මෙච්චර මිනිස්සු මැරෙනවා මේ ජනගහනේ වැඩි වෙන්නේ කොහොමද කියලා. එහෙම අහනවනේ නේද? ඇයි එහෙම අහන්නේ? දැන් හොඳ උගත් මහත්තුරු, දොස්තර මහත්තුරු, ඉංජිනේරු මහත්තුරු අහනවා. මෙච්චර ජනගහනේ මැරෙනවා, යුද්ධවලින් මැරෙනවා, කාලගුණික හේතුන් නිසා මැරෙනවා, නිවන් අවබෝධ කරගන්නවා. මේ ඔක්කොම වෙලත් ඇයි මේ ජනගහනේ වැඩි වෙන්නේ කියලා? ඇයි වැඩි වෙන්නේ? නොපෙනෙන ලෝකේ දකින්නේ නැහැ. මිනිස්සු 100ක් ඉන්න තැන දෙවියෝ 1000ක් ඉන්න පුළුවන්. එතන මේ නොපෙනෙන ලෝකයේ තුල අප්‍රමාණ දේවල් නොනා සිද්ධ වෙනවා. නමුත් මේ සෑම සිදුවීමක්ම බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලින් අපිට මතු කරලා දීලා තියෙනවා.